සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යස්ස කස්සචි මහානාම සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං තීති තිගෞරවාස්පද පරම පූජනීය මහා සංඝරත්නින් අවසරයි කාරුණික සදහැවත් වාසනාවන්ත පින්වත්නි අපේ මේ පින්වතුන් මේ වේලාවෙහි සූදානම් වෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලය උපයෝගී කරගෙන රත්නපුර උඩකරවිට සීසිපතනාරාමස්ථ බෞද්ධ මාධ්‍ය ජාල මේ කාර්යාල පරිසරයේ ඉඳිමින් ධර්මානුශාසනාවකට සම්බන්ධ වෙන්නයි මේ පින්නතුන් හැම කෙනෙක්ම දැන් සූදානම් වෙන්නේ. අද දවසෙහි මේ සිද්ධ කරන උදාර ධර්මානුශාසනාවෙහි පින්බර දායකත්වය ලබා ගන්නට යෙදෙන්නේ බලංගොඩ වැලිගෙපොළ හේන්‍යාය ලිපිනෙහි පදිංචි එල්.පී. නන්දා පද්මිනී මැතිනිය ප්‍රධාන ඒ පවුලේ සියලු සැදැහැවතුන් සහභාගී වෙමින් උදාර ධර්මානුශාසනාවක් මේ වේලාවේ ශ්‍රවණය කරන්නයි අපේ පින්වතුන් සූදානම් වෙන්නේ. මේ පින්කමේ අරමුණු බොහොමයක්ම සඳහන් වෙනවා. විශේෂයෙන් අභාවයට පත්වන්නට යෙදුණු තමන්ගේ සියලු ඥාතිවර පිරිස සිහිපත් කිරීම, ඒත් එක්කම සුජීවත්ව වාසය කරන තමන්ගේ මෞදිමාපියාදී සැමට දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම, ඒත් එක්කම ඊටත් අතිරේකව පොදුවේ ගත්තාම දුවා දරුවන්ගේ අධ්‍යයන කටයුතු ආදිය සාර්ථක භාවයට පත්වෙන්ට මෙස්සිතින් ප්‍රාර්ථනා ගෙනෙන්ටයි මේ පින්වතුනුගේ අදහස් හැටියට අරමුණු හැටියට පෙළගස්වගත්තේ. අපි අරමුණු වෙත ධර්මානුශාසනාවේ අවසානයේහි අවධානය යොමු කරමින් ඒ කටයුතු අපි සිද්ධ කරමු. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කාල වේලාවේ හැටියට උතුම් ධර්මානුශාසනාවකට සම්බන්ධ වෙන්න. මේ පින්වතුන් බොහෝම සන්තෝෂයකට පත්වෙන්න ඕනි වෙලාව. ඒකට හේතුව තමයි ජීවිතයේහි සිද්ධ කරන්නට ලැබෙන උතුම්ම පින්කමකයි ඔබ මේ වෙලාවේ යෙදිලා ඉන්නේ.
බෞද්ධ වෙච්චි අපට ඔබට ඒ උතුම් අවස්ථාව උදා වෙලා තියෙනවා. ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් පදයකට තමන්ගේ ගතින් සිතින් සම්බන්ධ වීම මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. ලෞකික වශයෙන් විතරක් නෙමේ ලෝකෝත්තර සැපපවා සලසගන්න අවසන උතුම් නිවනින් පවා සැනසීම අත්පත් කරගන්නට පුළුවන් උදාරතර පින්කමක් අපේ පින්නතුන් එකී පින්කමකට මේ වේලාවෙහි සම්බන්ධ වෙනවා කියලා මේ සැම කෙනෙක්ම බොහෝම සන්තෝෂයට පත් වෙන්න ඕනකම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් අපිට නිවනින් සැනසෙන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙන විදිහට පින්වත්නි, බණඩිංගක් කියවීම, ඒ වගේම ධර්මානුශාසනාවකට සවන් දීම, එකී පින්කමකට අතහිත දීම කල්ප 100,000 ගානක් ආනිසංස අත්පත් කරගන්න පුළුවන් උදාර පින්කමක් හැටියට ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒ පිළිබඳව අපේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිහිපත් කරගන්නට ඕනකම තියෙනවා. නව කප්පං සුත ධම්මං අට්ඨ කප්පංච යාචිතෝ ඒක කප්පං අනුමෝදන්තු දේසිකෝ දේසිතෝච අසංකහේ කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වත්නි, නිවන් දොරටු අතර එක් දොරටුවක් තමයි අපිට මේ ඔබ මේ සිද්ධ කරන මේ ධර්මානුශාසනාවක් පවත්වා ගැනීම. නිවන් අවබෝධයට මේ ධර්ම ශ්‍රවණය ඉතාම වැදගත් වෙනවා අපේ බෞද්ධයන්ට. තමන්ගේ ජීවිතයේහි බොහෝ සෙයින්ම ධර්මානුශාසනාවන් වලට සම්බන්ධ වෙනවා, අතහිත දෙනවා. අනිත් පැත්තෙන් අද අපේ පින්වතුන් තවත් සතුටටපත් වෙන්න ඕනි, තමන්ගේ නිවසේහි එමන් නැත්තම් තමන් දන්න කියන තැනක මේ අනුශාසනාව දේශනා වුණා නම් සීමිත පිරිසකට තමයි මේ බණඩිංග අහන්න බොහෝ විට ඉඩ හසර වෙන් වෙන්නේ. නමුත් කල්පනාවට ගන්න ශ්‍රද්ධාවෙන් මේ මැදිරි පරිසරයේ ඉන්න පිරිස විතරක් නෙමෙයි මේ අනුශාසනාවට සම්බන්ධ වෙන්නේ. මේ අනුශාසනාව යම් දවසක විකාශනය වූ සැනින් සිය දහස් ගාණින් නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ අනුශාසනාවත් එක්ක සම්බන්ධ වෙනවා. බලන්න, බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් ඒ විදිහට ලෝකයට විශ්වයට මුදාහරින්ට පිළිවන්කම ලැබීම, ඒ වෙනුවෙන් තමන්ගේ පරිත්‍යාගයන් සිද්ධ කිරීම පිළිබඳව බොහෝම සතුටටපත් වෙන්න ඕනකම තියෙනවා. විශාල පින් ලැබෙන, විශාල ආනිසංස ලැබෙන උදාරතර පින්කමක් ඇටියට මේ සදහැවතුන් කවුරුත් කල්පනාවට ගන්නට ඕනේ මේ උදාර ධර්මානුශාසනාව. ඒක නිසා අපි අද දවසේහි මේ පින්නතුනට සිහිපත් කර දෙන්න කල්පනාවට ගත්තේ බෞද්ධ ජීවිතයක වර්ධනය වෙන්න ඕනි, වඩා ගන්න ඕනි ගුණධර්ම රාශියක් පිළිබඳව මම මේ අනුශාසනාවේදී පැහැදිලි කරන්නට කල්පනාවට ගත්තා. ඒ නිසා ඒ අනුශාසනාවට මූලාශ්‍රය කරගත් ගාථාව ඇතුළත් උනේ, ඒ පාඨය ඇතුළත් උනේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දේශනාවන් ඇතුළත් වෙන සූත්‍ර පිටකයෙහි සංයුත්ත නිකායේ පින්වත්නි සඳහන් වෙන මහා නාම කියන සූත්‍ර දේශනාවයි මා මාතෘකා කළේ. එහි ඇතුළත් පාඨයකුයි මාතෘකා පාඨය හැටියට ප්‍රමුඛස්ථානයේ ලහ සිහිපත් කරගන්නට නැත්නම් තබා ගන්නට යෙදුනේ. අපි ඒ දේශනාවෙහි සඳහන් වෙන කරුණු වටහාගෙන ඉගෙන කියාගෙන අපි ධර්ම කරුණු ටිකක් මේ වේලාවේ හැටියට පැහැදිලි කරගන්න ඕනි, කල්පනාවට ගන්න ඕනි. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාම කියන වෙහෙරෙහි වැඩවාසය කළා. මේ නිග්‍රෝධාරාම කියන වෙහෙරෙහි අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩවෙසෙනකොට එක දවසක් දිවා භාගයේහි මහා නාම කියන රජතුමා එනම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා
උන්වහන්සේ සමග වන්දනා කරලා උන්වහන්සේට වන්දනා කරලා සතුරු සාමිචියේදීලා බොහොම ප්‍රියශීලී ස්වරූපයෙන් රජතුමා මෙන්න මේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේ අපි ඉන්න මේ කිඹුල්වත් නුවර රාජධානිය බොහොම ආඩ්‍ය සම්පන්න රාජධානියක් ආඩ්‍ය සම්පන්නයි කියලා කියන්නේ පින්වත්නි මිනිස්සු ජනතාව බොහොම සතුටින් ඉන්නවනම් ඒ ඇත්තන්ගේ ජීවන වෘත්තියෙන් බොහොම යහපත් නම් ඒ ඇත්තන් සතුටින් වෙළෙහෙඳාම් කරගෙන ගොවිතැන්පත් කටයුතු කරගෙන තමන්ගේ පොදු මහත් හැම කටයුත්තක්ම හොඳින් සිද්ධ කරගෙන ඉන්නවා නම් ඒ ප්‍රදේශේ බොහොම සතුරු සම්පන්න ප්‍රදේශයක් බවට පත් වෙනවා. එතකොට මේ මහානාම රජතුමා අපේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා බුදුහාමුදුරුවනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ කිඹුල්වත් නගරය බොහෝම සශ්‍රීකයි. හැම සැප සම්පතකින්ම යුක්තයි. මොනම දෙයකින්වත් අඩුවක් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැම සැප සම්පතින්ම යුක්තයි. බලන්න ලෝකේ එහෙම ප්‍රදේශ තියෙනවද කියලා හැම ප්‍රදේශයක්ම එහෙම නැහැ. සමහර රටවල් තියෙනවා බොහෝම මිනිසුන්ට තමන්ගේ ඕනෑපාකම් ටික සපුරා ගන්න බෑ. විශේෂයෙන් ආහාර ටිකක් හරියමව හොයා ගන්න බෑ. ඒත් එක්කම හිසට වහලක් නැහැ සමහරක් වෙලාවට. සමහරක් වෙලාවට අඳින්න වස්ත්‍රයක් හරියමං වස්ත්‍රයක් නැහැ. නමුත් මේ කිඹුල්වත් නගරය එහෙම අඩුපාඩුවකින් තොරව බොහෝම සශ්‍රීක ප්‍රදේශයක් බව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. මෙහෙම පැහැදිලි කරලා ඒ රටේ තියෙන ස්වરૂපයේ ස්වභාවයේ සශ්‍රීකත්වය සෞභාග්‍යත්වය මිනිසුන්ගේ සතුට සොම්නස ප්‍රීතිය මේ පිළිබඳව මතක් කරන මේ මහානාම රජතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා බුදුරජාණන් වහන්ස මම ඔබ වහන්සේ සමීපයට එනවා බණහඬ මම ඉතාම සාරිපුත්ත මොග්ගල්ලාන වගේ මහා රහතන් වහන්සේලා ඇසුරු කරනවා ධර්මානුශාසනාවන් වලින් මේ විදිහට මම පින්දහම් වල යෙදෙනවා බණ අහනවා බොහෝම හොඳට මේ ධර්මයේ තුලින් ප්‍රයෝජන ගන්නට කටයුතු කරනවා නමුත් බුදුරජාණන් වහන්සේ මම ওই විදිහට ඔබ වහන්සේ සමීපයේ හිටියත් ඔබ වහන්සේ ඇසුරු කළත් ඔබ වහන්සේගේ ධර්මය ඇහුවත් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝය ඇසුරු කළත් සමහරක් වෙලාවට මං හැන්දෑවේ රටේ තොටේ වෙස්වලාගෙන යනවා මිනිසුන්ගේ වගතුක හොයන්න. රජ කෙනෙක් වුණාම එහෙමනේ වගතුක හොයන්න ඕනි. වගතුක හොයනවා. අදටත් එහෙමයි රාජාජ මහාමාත්‍ය අධියැත්තු අප්‍රසිද්ධ වෙස්යෙන් ලෝකෙ ඇවිදගෙන යනවා. අපේ රටේ වුණත් ඒ අත්දැකීම ඇති අපේ ඇත්තන්ට. ඒක නිසා මේ රජතුමාට ඇතිවෙච්චි ප්‍රශ්නයක් निराකරණය කරගන්නටයි මේ කටයුතු කරන්නේ. අපිටත් ඒ විදිහේ ගැටලු ප්‍රශ්න ඇති වෙනවා ජීවිතේ. බුදුරජාණන් වහන්සේගෙන් මහානාම රජතුමා අහන්නේ බුදුරජාණන් වහන්ස මම සමහරක් දවස්වල අප්‍රසිද්ධ වෙස්යෙන් වෙස්වලාගෙන ඇතුන්ගේ පිටේ යනව නගරයේ මිනිසුන්ගේ සැප දුක් හොයන්න. ඇතුන්ගේ පිටේ රජුරෝ යනවා. බුදුරජාණන් වහන්ස යම් විදිහකින් ඇතා කියන සතා අපිට සාකල්ලිමි විශ්වාසයක් ගොඩනගා ගන්න බෑ. එයා ත්‍රිසංගත සත්වේ. එයා අපි හිතන විදිහේ නෙමේ හැසිරෙන්නේ සමහරක් වෙලාවට. බුදුරජාණන් වහන්සේ යම් විදිහකින් අර මම ඇතාගේ පිටේ යනකොට නොහික්මිච්ච ඇතෙක් වුණොත් එයා යම් විදිහකින් එයාගේ පිටින් බිමට වැටිලා මාබ පෑගිලා හෝ මරණයටපත් වුණොත් බුදුරජාණන් වහන්සේ මට ඊළඟ මගේ භවයට මොකද වෙන්නේ කියන එකයි මහානාම රජතුමා බුදුන්ගෙන් විමසන්නේ. මේ ගැන අපි හිතන්න ඕනේ අපේ පින්නතුම් පවා. අපි ඔක්කොම හිතන්න ඕනේ මේ ස්වરૂපයේ මේ ප්‍රශ්නේ. දෙවෙනි වතාවටත් අහනවා බුදුරජාණන් වහන්සේ මම අප්‍රසිද්ධ වෙස්යෙන් සමහර දවස්වල අශ්වයින්ගේ පිටෙත් මං ඇවිදින්න යනවා. අශ්වයන්ගේ පිටේ යනකොට වුණත් අශ්වයා නොහික්මිච්ච සතෙක් වුණා නම් දැඟලුවොත් එහෙම ඒ සතාගේ පිටෙන් වැටිලා මාව හදිස්සියේ මැරුණොත් බුදුරජාණන් වහන්සේ මට මොකද වෙන්නේ? ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. තුන්වෙනියට අහනවා බුදුරජාණන් වහන්සේ මම සමහරක් වෙලාවට අප්‍රසිද්ධ වෙස්යෙන් ඔය රියදුරෙක් එහෙම කැඳගෙන
ගමේ ගොඩේ රටේ තොටේ මම්මාවත්වල මං ඇවිදින්න යනවා. ඉතින් රියදුරු මහත්තයා නොහික්මිච්ච කෙනෙක් වුණොත් එහෙම නැත්තං එයාට තමන්ගේ මේ රතය යම් විදිහක වාව ගන්න බැරි වුණොත් එයාට කල්පනාවකින් තොර වුණොත් යම් විදිහකින් වාහනයෙන් මාව බිමට වැටිලා හෝ මොකක් හෝ අකරතැබ්බයකට මූණ පාලා මගේ ජීවිතයේ ක්ෂණිකව සමුගත්තොත් බුදුරජාණන් වහන්සේ මගේ ජීවිතේ ඊළඟ භවයට මොකද වෙන්නේ? තුන්වෙනි ලෙස ඒ ප්‍රශ්නේ ඇහුවා. ඊළඟට හතරවෙනි වතාවටත් ප්‍රශ්නයක් අහනවා මහානාම රජතුමා බුදුන්ගෙන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මම තනි පංගලමේ නගරයෙහි හැන්දෑවේ සමහරක් වෙලාවට අප්‍රසිද්ධ වේශයෙන් ඇවිදින්න යනවා. අපේ පින්නතුරුට තේරෙනවා ඇති අප්‍රසිද්ධ වේශයෙන් යනවා කියන එකේ ස්වરૂපේ වටපිටාව මොකද්ද කියලා. වාහන නැහැ, ඒ වගේම බලහමුදාව නැහැ, චතුරංගනී සේනාව නැහැ. තනි පංගලමේ තමන්ට හිතන විදිහට තමන් යනවා නම් අන්න එතන තමයි මේ මතක් කිරීම කළේ. ඉතින් මේ විදිහට මම අප්‍රසිද්ධ වේසයෙන් ගියාම යනකොට යම් විදිහකින් යම් කෙනෙක් මට තර්ජනයක් කරලා නැත්තම් මාව යම් වෙනසකට හානියකට මගේ ජීවිතේ පත් කළොත්, ඒ කිව්වේ මරණයට මාව පත් කළොත් බුදුරජාණන් වහන්සේ මගේ ඊළඟ භවයට මොකද වෙන්නේ? බලන්න මේ ප්‍රශ්න ටික හරි වැදගත් අපේ ජීවිතයකට බෞද්ධයත් අන් හැටියට. අපිටත් එහෙම වෙන්න පුළුවන්. ඇයි ඒ එහෙම වෙන්න පුළුවන් කිව්වේ? අපි මෙලොව විතරක් නෙමේ විශ්වාස කරන්නේ පරලොවක් පිළිබඳව අපි විශ්වාස කරනවා. ඒක ඉතාම වැදගත්ම ඉගැන්වීමක් අපේ දහමේ. මොකද සංසාරය කියන ස්වરૂපයක්, සංසාරයක් අපි ඔක්කොටම හිමි වෙලා තියෙන්නේ. ඒක නිසා බුදුදහම අපිට වැදගත් වෙන්නේ ලෞකික විතර වශයෙන් විතරක් නෙමෙයි, නිවන් දකිනා තාක්ම අපි මිනිසුන් හැටියට සංසාරයේ කවුරු හෝ වෙමින් ගමන් කරනවා. බෝධිසත්ව චරිතය බලන්න හොඳම උදාහරණය. පන්සිපන ජාතක පොතේ කියවෙන විදිහට අපේ බෝසතාණන් වහන්සේ කොයි තරම්නම් භවයෙහි සංක්‍රමණය කරලා තියෙනවද විවිධ ස්වරූපවලින්. එහෙනම් නිවන් දකිනා තාක්ම අපිට මේ සංසාරේ උරුමයි. ඒක නිසා මහානාම රජතුමා ඇහුවේ මරණින් මත්තේ මේ මගේ ජීවිතයට මම කොච්චර බණ ඇහුවත්, මම ඔබ වහන්සේ ඇසුරු කළත්, ඒ වගේම නික්ලේශී උත්තම සාරිපුත්ත මහා රහතන් වහන්සේලා වගේ උත්තම මහා රහතන් වහන්සේලා ආශ්‍රය මිශ්‍රය කළත් හදිස්සියේ යම් අර වගේ තත්පෙකටපත් වුණොත් ඊළඟට අපේ ජීවිතයට මගේ ජීවිතයට මොකද වෙන්නේ බුදුහාමුදුරුවනේ කියලා මේ මහානාම රජතුමා ඇහුවේ. බලන්න කොයිතරම් වැදගත් ප්‍රශ්නයක්ද මේ ගොඩ නැගුවේ. අපේ පින්නතුන්ට තේරෙනවා දැන් මම මේ මොකද්ද මේ මතක් කරන්න කියලා. ඔය ඇත්තන්ට මතකද දැනට අවුරුදු 20කට විතර වගේ එහා විශාල ලෙස මේ මුහුද ගොඩ බිමට ගැලුවා. එතකොට දහස් ගාණින් මිනිස්සු ජීවිතයෙන් සමුගත්තා ඉතාම ක්ෂණික ලෙස. ඒ වගේම වැසි කාලවලට කඳු සිකර කඩාගෙන ඇවිල්ලා යටපත් වෙලා හිටි ගමන් එකිනෙක දෙන්නෙක් නෙමේ පවුල් පිටින් දරුවෝද අම්මා තාත්තාද ආතකිරි අම්මද දහස් ගාණින් සමහරක් වෙලාවට යටපත් වෙලා යනවා මේ මහා පස් කඳු වලට. ඒ වගේම විවිධ ස්වරූපයේ මිනිසුන්ගේ ජීවිතය ඉතාම ක්ෂණිකව නැති වෙලා යනවා. ඒක තමයි ජීවිතයක ස්වභාවය. මොකද අස්තිර ලෝකයක් තුල ස්ථිරම සංසිද්ධියක් තමයි මරණය කියන සංසිද්ධිය. එහෙනම් ඒ මරණය කියන සංසිද්ධියට අපිට මූණ පාන්න සිද්ධ වෙනවා විවිධ ස්වරූපෙන්. මහානාම රජතුමාටත් මේ පිළිබඳව අවබෝධයක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් කරගත්තේ ඇහුවේ ඊළඟ භවයේ මගේ ජීවිතේ මෙහෙම වුණොත් ඊළඟ භවයට මොකද වෙන්නේ? දැන් මේ දවස්වල වුණත් අපේ පින්නතුන්ට තේරෙනවා මේ COVID-19 කියන වසංගත තත්වය තුල මේ මොහොතේ මේ ෂණයේ මේ මොහොතේ පවා පින්වත් ලෝකයේ ඇතැම් රටවන්වල මිනිසුන් අහිංසක ජනතාව සිය ගාණින් ක්ෂණික ලෙස මරණයට පත්වලා යනවා. ඒක නිසා මරණය කියන්නේ අන්න ඒ වගේ ස්වභාවයක්. ඒට කාලයක් නැහැ, ඒට වෙලාවක් නැහැ, ඒට තැනක් නැහැ. ඒ කිසිම විදිහක ඒ පිළිබඳව పూర్ව කතනයකක යෙදෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මහානාම රජතුමා මේ අහපු ප්‍රශ්න ටික අපිට ඉතාම වැදගත් කියලා මම කල්පනාවට ගත්තා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ දීපු උත්තර ටික තමයි අපිට වැදගත් වෙන්නේ.
මොකද මරණය කියන එකට අපි කොයි ස්වරූපයෙන් පත් වෙයිද කියලා අපිට කල් වේලා ඇතුව අනාවැකි ලෙසින් පළ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාම රජතුමාට, මහානාම රජතුමනි, මා බහායි මහානාම, මා බහායි මහානාම, අපාපකන්තේ මරණං භවිස්සති කාලකිරියා. මහානාම රජතුමනි, ඔබේ ජීවිතයේ ඔබ අර විදිහේ වෙස්වලාගෙන යන අතරතුරේ ක්ෂණික ලෙස ඔබට එකී අවස්ථාවකින් ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණොත්, බුදුරජාණන් වහන්සේ මහානාම රජතුමාගේ ජීවිතය දිහා බලලා කිව්වේ මොකද්ද? බය වෙන්න එපා මහානාම රජතුමනි, බය වෙන්න එපා මහානාම රජතුමනි. බලන්න බුදුරජාණන් වහන්සේ මහානාම රජතුමාට දෙපාරක්ම වදාරනවා, බය වෙන්න එපා මහානාම රජතුමනි, බය වෙන්න එපා මහානාම රජතුමනි කියලා. දැන් බලන්න අපිට පුළුවන්ද එහෙම අපේ බොහෝ සමාජයේ මිනිසුන්ට ඒ වගේ ප්‍රකාශයක් කරන්න? බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බලලා එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්. අපිට ඔය ඇත්තන්ගේ ජීවිත දිහා බලලා එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්ද? ඔය ඇත්තන්ට අපේ ජීවිත දිහා බලලා එහෙම ප්‍රකාශනයන් සිද්ධ කරන්න පුළුවන්ද? සමස්ත සත්ව ප්‍රජාව පිළිබඳව එහෙම පූර්ව කතනයක්, අනාවැකියක්, යහපත් ප්‍රකාශයක් අපට සිද්ධ කරන්න පුළුවන්ද? ඇත්තටම සාකල්යෙන් අපිට එහෙම හැකියාවක් නැහැ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඒ සක්කිතාවේ හැකියාව තියෙනවා. උන්වහන්සේ තුන් කල් දක්නා නුවණින් යුක්තයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පිළිතුර ඉතාම වැදගත්. උන්වහන්සේ මතක් කරනවා, මම මහානාම රජතුමනි ඔබගේ ජීවිතයේ මේ විදිහට බය වෙන්න එපා කියන්ට හේතු පහක් මං ඔබේ ජීවිතේ දැක්කා. අන්න එතනයි වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා මහානාම රජතුමාට, මම ඔබගේ ජීවිතයේ පිළිබඳව කරුණු පහක් මං දන්නවා ඔබේ ජීවිතයේ සම්බන්ධව. මං අන්නේ ඒ නිසා ඒකයි මම මතක් කළේ, අර වගේ ක්ෂණික ලෙස මරණයටපත් උනත් බය වෙන්න එපා කියලා මං දෙපාරක්ම ඔබ වහන්සේ ඔබතුමාට මතක් කළේ ඒ හේතුවෙන්. මෙන්න මේ කරුණු පහයි අපිට වැදගත් වෙන්නේ. මොකද පළවෙනි කාරණාව මතක් කරනවා, දීගරත්තං සද්ධා පරිභාවිතං චිත්තං. මම මාතෘකා කරගත්ත පාඩේ අපේ ඇත්තන්ට සිහි කැඳවනවා නම් ආයෙත්. දෙවෙනි කාරණාව සීල පරිභාවිතං චිත්තං. තුන්වෙනි කාරණාව සුත පරිභාවිතං චිත්තං. හතරවෙනි කාරණාව පින්වත්නි, ඡාග පරිභාවිතං චිත්තං. පස්වෙනි කාරණාව කුමක්ද? පඤ්ඤා පරිභාවිතං චිත්තං. බලමු අපි කාල වේලාවේ හැටියට මේ කරුණු ටික පිළිබඳව යම් සුළුෙන් හෝ යම් අවබෝධයක් ලබා ගන්න මේ අනුශාසනාව තුලදී. පින්වත්නි, පළවෙනි කාරණාව මහා නාම රජතුමාගේ ජීවිතයේහි තිබුණු බුදුරජාණන් වහන්සේ බොහොම අගය කරපු, බුදුරජාණන් වහන්සේ දැකපු පළවෙනි ලක්ෂණේ තමයි මොකද්ද? මේ රජතුමාගේ ජීවිතයේහි තිබුණා දීර්ඝ ලෙස වඩපු ශ්‍රද්ධාව නැමැති උත්තුංග ගුණය. බලන්න කොච්චර වැදගත් ගුණයක්ද කියලා. ශ්‍රද්ධාව කියන උත්තුංග ගුණය බෞද්ධ අබෞද්ධ කාටත් ගොඩනගා ගන්න පුළුවන් නම්, ජීවිතයට එකතු කර ගන්න පුළුවන් නම්, ඒ ශ්‍රද්ධාව කියන ගුණයෙන් තමන්ගේ ජීවිතේ වඩා ගන්න පුළුවන් නම්, පින්වත්නි, ඒක තමන්ගේ ජීවිතයට ඉතාම වැදගත් වෙන ගුණාංගයක් බවට පත් වෙනවා. මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ කෙටියෙන් මතක් කරනවා නම්, සද්ධාහති තතහාගතත්ත සම්මා සම්බෝධිං. තුන් ලෝකාග්‍ර තතහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳව අපිට තියෙන කරුණු සහිතව ඇතිවෙච්ච අවබෝධයට කියන ශ්‍රද්ධාව කියලා. පින්වත්නි, ශ්‍රද්ධාවේ මූලික අංශ දෙකක් තියෙනවා, අමූලිකා ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව කියලා. අමෝලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ හේතුවක් නැතුව පැහැදෙනවා. හේතුවක් නැතුව බුදුහාරු ගැන පැහැදෙනවා සමහරක් අය. සමහරක් වෙලාවට ධර්මයේ සංග්‍රහ පිළිබඳව හේතු නැතුව පැහැදෙනවා. පින්වත්නි, එහෙම පැහැදීම ශ්‍රද්ධාව කියලා ධර්මයේ තුල විග්‍රහ කරන්නේ නැහැ. හැබැයි කරුණු දැන කියාගෙන අවබෝධාත්මකව බුදුන් ගැන ධර්මයේ පිළිබඳව සංග්‍රහ පිළිබඳව පැහැදෙනවා නම්, අන්න එතන තමයි සැබෑම ශ්‍රද්ධාව කියන මේ උතුම් ගුණය තියෙනවා කියලා කියන්නේ. අපි කොහොමද බුදුහාමුදුරු ගැන සැබෑ ලෙසින් පැහැදෙන්නේ? පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අපි මේ ඉතිපිසෝ පාඨයේ අපේ පින්නතුන් ඕන තරම් ශ්‍රවණය කරලා විස්තර කරගෙන තියෙනවා.
මං යෝජනා කරනවා තව තවත් මේ ඉතිපිසෝ පාඨයේ දීර්ඝ ලෙස ඔය ඇත්ත කරුණු හදාරන්න ඕනි. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට අපිට තව තවත් සමීප වෙන්න හිතෙනවා. මොකද එච්චරටම උතුම් ගුණ සමුදායක් ලෞතර බුදු කෙනෙකුගේ දකින්ට ලැබෙනවා ඒ ඉතිපිසෝ පාඨ ආදිය තුල. පින්වත්නි, අටුවාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේට බුද්ධ රත්නය කියන්නේ ඇයි කියන වචන විග්‍රහ කරලා. අටුවාවේ සඳහන් වෙනවා. කොහොමද සඳහන් වෙන්නේ? චිත්ති කතං මේ විදියට, චිත්ති කතං මහග්ගං අතුලං දුර්ලභ දස්සනං අනෝම සත්ත පරිභෝගං රතනං තේන වුච්චති. රත්නයක් හැටියට මැණිකක් ලෙසින් මේ තුනුරුවන් හඳුන්වන්නේ මෙන්න මේ කරුණු කාරණා පහ නිසා. මොකද්ද? පළවෙනි කාරණාව තමයි විසිතුරු ලක්ෂණය. අපේ බුදුහාමුදුරු බොහොම විසිතුරුයිනේ. විසිතුරුයි කියලා කියන්නේ උන්වහන්සේගේ ශරීරය ගැන හිතලා බලන්න. උන්වහන්සේගේ 33 මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි, 80ක් අනුව්‍යංජන වලින් යුක්තයි. බලන්න බුදුහාරංගේ ශරීරයේ බාහිර ලක්ෂණ, අභ්‍යන්තරික ලක්ෂණ, උන්වහන්සේගේ වාග් ධාරාව බලන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයක අර්ථ 8ක් තියෙනවා කියලා අටුවාවේ විස්තර කරනවා. ඒකට අපි කියන්නේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරය. ඒ වචන මට මේ වෙලාවේ දීර්ඝ ලෙස පැහැදිලි කරන්න වෙලාව නෙවෙයි පින්වත්නි. අනෝය විදිහට බුද්ධ ජීවිතේ බොහොම විසිතුරුයි. ඊළඟට දෙවෙනි ලක්ෂණය තමයි මාර්ග භාවයේ වටිනාම වස්තුවක් බුදුරජාණන් වහන්සේ. වටිනාම වස්තුවක්. ඒ දැන් අපි අර රතන සූත්‍රයේ මහලා තිනවා යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ ලෝකේ වටිනාම රත්න හැටියට වටිනාම වස්තු අතරට සැලකෙන්නේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ. ඒක නිසා ඒ තුනුරුවනගේ ගුණ අපි තිපිසෝ පාඨෙන්, සවාක්කාත පාඨෙන්, සුපටිපන්න පාඨෙන්, වෙනත් වෙනත් සූත්‍ර දේශනාවන් වලින් අපි ගොඩාක් අපේ බෞද්ධත්වය ඉගෙන කියාගෙන තියෙනවා. පින්වත් ශ්‍රද්ධාව ඇති වෙන්නේ මෙන්න මේ විදිහට බුදුන්ගේ ධර්මයේ සංඝයාගේ මේ ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමත් එක්ක. අනේකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක නිසා ශ්‍රද්ධාව දීර්ඝ ලෙස තිබිච්චි වඩපු කෙනෙක් තමයි කවුද? මහානාම රජතුමා. පින්වත්නි, අපේ ජීවිතයේ ගත්තාම මේ කයයි සිතයි කියලා කොටස් දෙකකින් යුක්තයිනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ කය වඩන වැඩපිළිවෙලක් නෙවෙයි. කය වඩන වැඩපිළිවෙලකට යන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුශාසනාව දීර්ඝ ලෙසින් කෙරෙන්නේ නැහැ. හැබැයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ සිත වඩන පිළිවෙලක් පිළිබඳව. දැන් අපේ පින්නතුන් මෙතනට ආවේ කය වඩන වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න නෙමෙයිනි. එහෙනම් කාය වර්ධන වැඩසටහනකට නෙමෙයි ඔබ අනුගත වෙලා තියෙන්නේ. හිත වඩන වැඩපිළිවෙලකටයි ඔබ අනුගත වෙලා තියෙන්නේ. හිත වැඩීම තුළ විතරමයි නිවනින් සැනසෙන්න අපට පුළුවන්කම තියෙන්නේ. හිත වඩන්ට නම්, හිත වැඩෙන්ට නම් ශ්‍රද්ධාව ආදී උදාර ගුණයන්ගේ අපේ ජීවිතය අපි සම්බන්ධ කරගන්න දීර්ඝ ලෙස අවබෝධයක් අපි ලබා ගන්න ඕනකම තියෙනවා. දැන් බලන්න එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරලා ඇති වෙන පැහැදීමටයි අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙනම් ඒ ශ්‍රද්ධාව අපේ පින්නතුන් ළඟ තියෙනවා. ඒ වගේම මහානාම රජතුමාගේ ජීවිතයේ දැකපු ලක්ෂණයක් බුදුහාමුදුරුව ශ්‍රද්ධාව. බොහොම ලස්සන වටිනා ගුණයක් උන්වහන්සේ දැක්ක මේ මහානාම රජතුමාගෙන්. අපි දන්නවනේ, අපේ පින්නතුන් අහලා තියෙනව නේද, කසී භාරද්වාජ සූත්‍ර දේශනා විග්‍රහය. කසී භාරද්වාජ බමුණා ගොවිතැන් කරන්ට කුඹුරට ගිය වෙලාවේ උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ කුඹුරට වැඩියා. කුඹුරට වැඩියේ මොකද? කසී භාරද්වාජ බමුණ දිහා දැක්ක මෙයා පෙරපිනක් තියනවා, මෙයා අනාගාමි වෙන්න තරම් පෙරපිනක් තියෙන වාසනාවන්ත චරිතයක්. බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරලා පිණ්ඩපාතේ ලැබෙන ස්වරූපයෙන් මේ කුඹුර වැඩ හිටියා. දැන් පිණ්ඩපාතේ ඉල්ලන්ඩ පිණ්ඩපාතේ ලැබෙනකන් මේ කුඹුරේ ඉන්නවා. මේ කසී භාරද්වාජ බමුණ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ඇවිල්ලා ඉන්නවා මෙතනට කියලා බොහෝම ද්වේෂ සහගතව දොස් කියන්න පටන් ගත්තා. දොස් දැක්කා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදීමක් ඇති වෙලා තිබුණේ නැහැ. අපි මේ ගොවිතැන් කරලා යන්තම් දැන් තේඩිංගක් දැන් අන්තරාකජ්ජේකට දැන් යොමු වෙන්ටයි සූදානම. හැබැයි එතනටත් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියානේ බලන්න කොච්චර නරකද කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පිළිබඳ දොස් දැක්කා. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කසී භාරද්වාජ බමුණට
කසිවා බහරද්වාජ බමුණනේ බමුණානේනි මම මෙතනට ආවේ ගාථා ආදිය කියලා ධර්මයේ දේශනා කරලා ඔබගේ පිණ්ඩපාතේ ලබා ගන්නට නෙමෙයි. මේකයි වැදගත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳ බොහොම පැහැදීමක් ඇති වුණා. පැහැදීමක් ඇති වුණාම අර කිරිබත් ටිකෙන්, තැලි ටිකෙන්, ඒ නැලි ටිකෙන්, ඒ රත්‍රන් භාජන වලින් කිරිබත් ටික ටික පාත්‍රයට බෙදන්න පටන් ගත්තා බුදුහාරගෙන පැහැදීම නිසා. බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ භාරද්වාජ බමුණානනි ඔය කිරිබත් මගේ පාත්‍රයට බෙදන්න හොඳ නැහැ, යෝග්‍ය නැහැ. ඔය කිරිබත් ටික අරගෙන ගිහිල්ලා දිය කඩਿੱත්තකට දාන්න කිව්වා. මම මේ සූත්‍රයේ ඊටාම සාරාංශගත කරන්නේ ඔබට ශ්‍රද්ධාව පිහිටුවාගත්ත තැනක් මතක් කරලා දෙන්න. අපේ බෞද්ධ ජීවිතය තුළ, බෞද්ධ චරිතය තුළ, බෞද්ධ දර්ශනය තුළ. එතකොට එහෙනම් මොකද මේ කිරිබත් ටිකට කරන්න කිව්වහම අර දිය කඩਿੱත්තකට ගිහිල්ලා හලන්න කිව්වා. දැන් දිය කඩਿੱත්තකට ගිහිල්ලා හැලුවා. දිය කඩਿੱත්තකට හැලුවාම මේ කිරිබත් ටිකට මොකද වුනේ? පින්වත්නි, ධර්මයේ තියෙනවා චිච්චිටායති චිටිචිටායති සන්දුහූපායති සම්පදූපායති. කිරිබත් ටික අර දිය කඩਿੱත්තට දැමීමත් බහාලීමත් සමග දියෙන් මොකද වුනේ? කිරිබත් මේ බත් ඇට ටික පුපුරන්න පටන් ගත්තා. කොහොමද පුපුරන්න පටන් ගත්තේ? තෙල් භාජනයකට තෙල් ටික කරවෙලාද කියලා බලන්ට යමක් අපි දැම්මහම අනුකරණ සබ්දයක් පිට වෙනවා. අපි ඇත්තන්ට තේරෙනවා මේ කියන්නේ මොකද්ද කියලා. ඒ අනුකරණ සද්දේ වගේ බත් ඇට ටික පුපුරන්න පටන් ගත්තා. පුපුරන්න විතරක් නෙමේ හැම තැනම දුන් දාන්න පටන් ගත්තා. හාත්පසින්ම දුන් දාන්න පටන් ගත්තා. ඒකයි අර ධර්මයේ කියවෙන්නේ චිච්චිටායති චිටිචිටායති සන්දුහූපායති සම්පදූපායති. අන්තිමට මොකද වුනේ? මේ කසී භාරද්වාජ බමුණට ධර්මයේ එතනම අවබෝධය වුණා. අර අභ්‍යාසය තුළ හිස් භාජනේ අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝම ප්‍රකාශයක් කරන බොහොම සතුටින් අභික්ඛන්තම් බොහෝ ගෝතම අභික්ඛන්තම් භවෝතම. බුදුරජාණන් වහන්සේ බොහොම අසිරිමත් දෙයක් මගේ ජීවිතේ වුණා, අසිරිමත් දෙයක් මගේ ජීවිතේ වුණා, යටිකුරු කරපු දෙයක් උඩුකුර කළා වගේ මගේ ජීවිතය අද වෙනසකටපත් වුණා, වහලා තිබිච්ච දෙයක් निराකරණය වුණා වගේ, නැත්තම් ඒ වැස්ම ඉවත් කළා වගේ වුණා මගේ ජීවිතේ, පාර දන්නේ නැති කෙනෙකුට පාර පෙන්වුවා වගේ මගේ ජීවිතය අද වෙනසක් වුණා බුදුරජාණන් වහන්සේ කියලා බොහොම ප්‍රශංසාත්මකව තමන්ගේ ශ්‍රද්ධාවෙන් බුදුන් වැළඳගත්තා, ධර්මයේ වැළඳගත්ත සංඝයා සරණ ගියා, බුද්ධ ශ්‍රාවකේ බවට පත් වුණා. ඒ කුමක් නිසාද? ශ්‍රද්ධාව කියන ගුණය තමන්ගේ ජීවිතයට පැමිණීමත් එක්ක. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්තටම බුදුන් ධර්මයේ සංඝයා පිළිබඳව කරුණු සහිතව පැහැදිලි කිරීම, පැහැදිලි වීම කියන එක අපේ පින්නතුන් මේ වෙලාවේ සිහිහට ගන්න ඕනි. මම හිතනවා දීර්ඝ ලෙස මේ කාරණාව පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. අපේ පින්නතුන් කොච්චරවත් අනුශාසනාව වලට සම්බන්ධ වෙනවා බෞද්ධ ජීවිතේ එහෙමයි සැකසিলা තියෙන්නේ. ඒක නිසා මම කෙටියෙන් මතක් කළේ මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මොකද්ද? මහානාම රජතුමාගේ ජීවිතයේ දැකපු දෙවෙනි කාරණාව තමයි සීල පරිභාවිතං චිත්තං කියන ලක්ෂණය. සීලය මහානාම රජතුමාගේ ජීවිතයේ දීර්ඝ ලෙස දකින්ට ලැබුණා. සීලය කියලා කියන්නේ කුමක්ද? අපේ පින්නතුන්ලා කවුරුත් දන්නවා කාය වාචා සමෝදානං සීලං. කයෙහි සංවර භාවයේ සීලයයි, ඒ වගේම වචනයෙහි සංවර භාවයේ සීලයයි. ඒ නිසා වචනය අපිට හොඳ පැත්තට සංවර කරගන්න පුළුවන් නම්, කය හොඳ පැත්තට සංවර කරගන්න පුළුවන් නම් අපි ගොඩනගාගෙන තියෙන්නේ සිල්වත් භාවයයි බුදුදහමට අනුව. ඒ නිසා සිල්වත්කම තමන්ගේ ජීවිතේ නිතරම පූර්ණත්වයට පත් කරගන්න ඕනි. අපේ බෞද්ධ පින්වතුන්ට සීලය ගැන සඳහන් කරලා තියෙන්නේ පන්සිල් වලින් ආරම්භ වෙන්න ජීවිතේ. ඒ වගේම පොහොය දවසකට අටසිල්, තවත් ඕනනම් සංවර්ධනය වුණු දසසිල්. මේ විදිහට ඒ අංගෝපාංග වලින් සීල කාරණාවන් තමන්ගේ ජීවිතේ ආඩ්‍යවත් කරගත්තොත්, වඩා වර්ධනය කරගත්තොත් තමන්ගේ හිත වඩන වැඩපිළිවෙලකට ඔහු ගියා වෙනවා. අන්න බලන්න මහානාම රජතුමාගේ ජීවිතයේ දැකපු දෙවෙනි ලක්ෂණය මොකද්ද? එහෙනම් සීලයෙන් තමන්ගේ ජීවිතේ පුරවාගත් වඩාගත් පුද්ගලෙක්. තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි ඡාග පරිභාවිත ගත්තිය. ඡාග පරිභාවිතං චිත්තං කියලා කියන්නේ මහානාම රජතුමා දීර්ඝ ලෙස දාණය පූජා කරගත්ත කෙනෙක්. බලන්න මේව අමුතු දේවල්ද කියලා.
ඔබේ ජීවිතය ඔබ කල්පනාවට ගන්න වෙහෙර විහාර හදලා සංඝයා මේ කාලවල වස් සමාදන් කරවගෙන දම් පැන් කොයි තරම්නම් පූජා කරලා තියෙනවද කොයි තරම්නම් ජීවිතේ දම් පැන් පූජා කරලා තියෙනවද ඒක නිසා දානීය පූජා කිරීම මේ සම්බුද්ධ ශාසනයේ නිවනින් සැනසෙන්නට වැදගත් වෙන උදාාර පින්කමක් හැටියට ධර්මයේ තුල සඳහන් වෙන්නේ මහා නාම රජතුමා එතකොට දීර්ඝ ලෙස දම් පැන් සංඝයාට පූජා කරපු දෙයක් කෙනෙක් දානය ගැන අපේ පින්නතුන්ට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ ඒ පිළිබඳ ඕන තරම් අවබෝධය මේ තැනට තියෙනවා ඊළඟ කාරණාව තමයි සුත පරිභාවිතං චිත්තං කියන කාරණාව සුත පරිභාවිතං චිත්තං කියලා කියන්නේ පින්වත්නි ධර්ම ශ්‍රවණය දීර්ඝ ලෙස කිරීම ජීවිත ලෙස කිරීම දැන් මෙතන කරන්නේත් ඒ ධර්මානුශාසනාවකට සම්බන්ධ වීම බලන්නකෝ බණ ඩිංගක් බොහොම සුළු වේලාවක් හරි ශ්‍රවණය කළොත් ඇත්තටම තමන්ගේ නිවන් මඟ එලිපෙහෙලි වෙනවා මොකද මිනිස්සු යහගුණ ධර්ම වලින් යුක්ත වෙන්නේ බණ ඇසීමෙන් ශ්‍රවණය කිරීමෙන් මිනිසුන් බවට පත් වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් බලන්න අපේ බුද්ධ චරිතය තුළ කොයි තරම්නම් එහෙම චරිත යහපත් චරිත බවට පත් වුණාද කියලා බණ අහලා ධර්මයේ වැළඳගෙන බුදුන් සමීපයට ගිහිල්ලා බුදුන්ගෙන් දහම් පදය ශ්‍රවණය කරගෙන කොයි තරම්නම් නිවනින් සැනසෙත්තේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේක්ද නෙමෙයි සිය ගානක්ද නෙමෙයි දහස් ගානක්ද නෙමෙයි ලක්ෂ ගානක්ද නෙමෙයි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසක් පින්වත් නිවනින් සැනසුනේ මේ උත්තම ධර්මානුශාසනාවකට සවන් දීම තුළින් ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඒක නිසා ධර්ම ශ්‍රවණය ජීවිතයකට ඉතාම වැදගත් පුළු පුළුවන් වන් වෙලාවන් වලදී ධර්මය අහන්න පුරුදු වෙන්න ඕනි. ඒක ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, කාන්තා පිරිමි, කුඩා ලොකු මේ හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ ඉඩ ලැබෙන හැම වෙලාවකම ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕනි. ඒක ජීවිතේට මිල කරන්න බැරි තමන්ගේ ජීවිතේ තමන්ගේ හිත වඩන ඉතාම වැදගත් පින්කමක් බවට පත් වෙනවා. පින්වත්නි බණ ඩිංගක් අහන්නේ නැති කිසිම කෙනෙකුට නිවෙනින් සැනසෙන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිවමයි ධර්මයේ තුල තියෙන්නේ. ඒක නිසා බණ අහන්ඩ මේ වගේ තැනකට පැමිණිලා ඒ ශ්‍රවණය කරනවා වගේම ඒ අනුග්‍රහ දක්වනවා වගේම තමන්ගේ ගමේ ගොඩේ පන්සලේ වටපිටාවන් වලදී විවිධ ස්වරූපයේ ස්වාමින්වහන්සේලා වැඩම කරලා ධර්මානුශාසනාවන් මේ ත්‍රිපිටකේ පාදක කරගෙන අපිට අද විවිධ මාධ්‍ය ඔස්සේ මේ අනුශාසනාවන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. බලන්න කොච්චර වැදගත්ද කියලා අපේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරු මේ ආරම්භ කරපු මේ සත්ක්‍රියා ධර්මය අද ලෝකෙ කොයි තරම් දෙනෙක් නම් සැනසීමකට පත් වෙනවද මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ බලන්න කොයි තරම් වැදගත් වෙනවද කියලා ඒක නිසා ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් තරම් තමන්ගේ ඉඩ වෙන් කර ගන්න ඕනි ඊළඟ කාරණාව තමයි පින්වත්නි පඤ්ඤා පරිභාවිතං චිත්තං දීගරත්තං හිතාය සුඛය සංවත්තති පඤ්ඤා පරිභාවිතය කියලා කියන්නේ සුළුවෙන් හරි ජීවිතයේ භාවනාවට පොඩ්ඩක් හරි නැඹුරු වෙන්න ඕනි. පඤ්ඤා පරිභාවිතය කියලා කියන්නේ ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලකට අපේ ජීවිතය යන්න ඕනි. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ නිකන් ඉඳීම තුල. ප්‍රඥාව වැඩෙන්න නම් භාවනාවට අපි යොමු වෙන්නම ඕනි. අපේ ධර්මයේ තියෙන්නේ දාන සීල භාවනා. එතකොට දම් පූජා කිරීම තුළින් ඊළඟ අදියරට අපිට යන්න අපේ ගතසිත යොමු වෙනවා. ඒ තමයි සීලය පූර්ණත්වයටපත් කිරීම. සිල්වත් වෙච්ච පුද්ගලයාට පුළුවන් තමන්ට ඊළඟ අදියරට යොමු වෙන්න. ඒ තමයි භාවනා කිරීම නැමැති අදියර. ඒක නිසා භාවනාව කියලා කියන්නේ හිතේ කෙලෙස් තුනී කරන වැඩපිළිවෙල. එතකොට වැඩිම වර්ධනයේ වෙහිම. එතකොට සමත භාවනාව තියෙනවා. ඊළඟට විදර්ශනා භාවනාව තියෙනවා. සුළුවෙන් හරි අපිට පුළුවන් භාවනාවකට යෙදෙන්න. එයට ආරණ්‍යගත වෙන්නම අවශ්‍යයි කියලා මම මතක් කරන්නේ නැහැ. අපිට පුළුවන් ශූන්‍ය ස්ථානයකට, ශූන්‍යාගාරයකට, හිස් තැනකට, නිෂ්කලංක පරිසරයකට, ඒ නිෂ්කලංක පරිසරයේ සමහර වෙලාවට තමන්ගේ නිවසේ තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරිසරය වෙනත් වෙනත් තැනකට සම්බන්ධ වීමෙන් අපිට පුළුවන් විවේක ස්ථානයක් යොමු කරගෙන බොහොම සිහියෙන් යුතුව තමන්ට යම් අරමුණක් යහපත් අරමුණක් පාදක කරගෙන භාවනාවේ යෙදෙන්න පුළුවන් නම් ඒක ධර්මයේ තුල තමන්ගේ ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලක් හැටියට අපේ ධර්මයේ තුල සඳහන් වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැමැති චරිතය අධ්‍යයනයට ගත්තාම බුද්ධානුස්සති භාවනාවට යොමු වෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් හිතින් මවාගෙන හෝ එහෙම නැත්නම් ප්‍රතිමා වහන්සේ නමක් ළඟට සතුටින් ගිහින් හෝ ඒ අරමුණක් හැටියට තියාගෙන ඒ කමඨහනක් හැටියට පෙළගස්වාගෙන තමන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වාම අංග පසංග මෙනෙහි කර කර අනුලෝම පටිලෝම වශයෙන් මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් ඕනනම් ඒ විදිහට බුද්ධ ජීවිතය ප්‍රතිමා වහන්සේ පිළිබඳවත් අපිට මෙනෙහි කරගෙන බුදු ගුණ මෙනෙහි කරගෙන අපිට පුළුවන් භාවනා වේදෙන්න. බුදුරජාණන් වහන්සේගේ සිරස, බුදුරජාණන් වහන්සේගේ නළල, බුදුරජාණන් වහන්සේගේ දෑත, බුදුරජාණන් වහන්සේගේ පපුව, බුදුරජාණන් වහන්සේගේ දෙපතුල්, බුදුරජාණන් වහන්සේගේ උකුල, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල, මේ විදිහට අපිට බුදුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් සමීපයට ගිහිල්ලා හරි ඒ අරමුණක් ඇටට තියාගෙන පහසු තැනක ඉඳිමින් අපිට සුළුවෙන් හරි භාවනාවක් යෙදෙන්න පුළුවන්. ඉතාම සරල භාවනා ක්‍රම අපේ බෞද්ධ සාහිත්‍යය තුළ බුදුදහම තුළ තියෙනවා පින්වත්නි. ඒක නිසා පින්වතුන් කල්පනාවට ගන්න ඕනකම තියෙන ප්‍රඥාව වැඩෙන්නේ නම් භාවනාව තුළින්මයි. ඒක නිසා අපිට පුළුවන් භාවනාව වඩනකොට, භාවනාවේ යෙදෙනකොට සුළුවෙන් හරි සමහරක් වෙලාවට භාවනාවට විශේෂිතම පරයන්කයකට යොමු නොවුණා වුණත් තමන් යන්නේ ඉන්නේ තැන් කොතනද, ඉන්නේ හිටින්නේ කොතනද, තමන් කරන්නේ මොකද්ද, ඒ පිළිබඳව සිහිය පිහිටුවාගෙන තමන්ට ඒ වැඩේ යෙදෙන්න පුළුවන් නම් අන්න එතන භාවනාවක් වෙනවා. එතන හිත වැඩෙන වැඩ පිළිවෙලක් වෙනවා. උදාහරණයක් ඇටියට අපි පින්වත්නි හොඳ වැඩක යෙදෙනකොට, එහෙම නැත්නම් අපි යහපත් ලෙසින් කටයුත්තක යෙදෙනකොට, අපි දාන ඩිංගක් ගෙනිච්චත් ඒ දාන ඩිංග ගෙනියනකොට, දාන ඩිංග බෙදනකොට, දාන පින් අනුමෝදන් වෙනකොට ඒ කටයුත්ත පිළිබඳව ඉතාම හොඳට සිහිය පිහිටුවාගෙන යෙදෙන්න පුළුවන් නම් එතන වැඩෙන්නේද භාවනාවක්මයි. එතන වැඩෙන්නේද පැහැදිලිවම තමන්ගේ මනසම තමයි, ප්‍රඥාව තමයි වැඩෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ මහානාම රජතුමාට, පින්වත්නි ඔබේ ජීවිතේ මම දැකපු පස්වෙනි කාරණාව තමයි ඔබ භාවනාවෙන් දීර්ඝකාලීනව යෙදිච්ච කෙනෙක්. බලන්න පින්වත්නි කොච්චර වැදගත්ද කියලා. එතකොට මහානාම රජතුමා ශ්‍රද්ධාවෙන් හිත වඩාපු කෙනෙක්, ඒ වගේම සීලෙන් තමන්ගේ හිත වඩාගත් කෙනෙක්, ඒ වගේම දම් පූජා කිරීමෙන් තමන්ගේ හිත වඩාගත් කෙනෙක්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ හිත වඩාගත් කෙනෙක්, භාවනා කිරීමෙන්ද තමන්ගේ හිත වඩාගත් කෙනෙක්. පින්වත්නි අද ලෝකෙ මිනිස්සු හිත වඩනවට වඩා ගොඩාක් නැඹුරු වෙලා තින්නේ ගත වඩන වැඩ පිළිවෙල වලට. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මහානාම සූත්‍ර දේශනාවේම සඳහන් කරනවා හිත වඩපු කෙනෙකුගේ මරණයෙන් මත්තේ ජීවිතේ ඉතාම පැහැදිලි. එයා උද්ධංගමෝ හෝති විශේෂගාමී හෝති, මරණයෙන් මත්තේ මනුෂ්‍ය දිව්‍ය ආදී උත්තම උපතකට යාට යන්න පුළුවන්. හැබැයි කය වඩපු කෙනෙකුට මරණයෙන් මත්තේ එහෙම උපතකට යන්න බෑ. දැන් බලන්න කොච්චර කය වැඩුවා වුණත් මරණයට පත් වුණාම ඒ කය දින 10ක් ඇතුළත මොකද වෙන්නේ? ඒ දින 10 ඇතුළත පින්වත්නි ශරීරේ ඉදිමෙනවා, නිල් පැහැ ගැන්වෙනවා, ඒ වගේම උකුස්සෝ ඇවිල්ලා කෑලි කෑලි වලට කඩාගෙන යනවා, හිවල්ලු ඇවිල්ලා, බල්ලු ඇවිල්ලා, සුනකිය ඇවිල්ලා, කපුටු ඇවිල්ලා, මේ වගේ විවිධ සත්වර්ගයේ නානාවිධ සත්වර්ගයේ ඇවිල්ලා මේ ශරීරයේ කොච්චර ලොකු මහත් කළත්, කොච්චර වර්ධනය කළත්, මේ කොච්චර වැඩුවත් මේ ශරීරය කුණු වෙලා යනවා. පින්වත්නි ඒක කෑලි කෑලි වලට කඩාගෙන යනවා. එතකොට ඒ ජීවිතයේ ඒ වඩපු කෙනා වඩලා තියෙන්නේ ගත විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ රජතුමාට එයාගේ ජීවිතයේ විශේෂගාමී තැනකට යන්නේ. මේක වැදගත්ම තැන තමයි මේ උපමාවකින් මතක් කරනවා බුදුහාමුදුරුවෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර හිත වඩපු කෙනා, ශ්‍රද්ධා සීල සුතචාග පඤ්ඤා කියන කරුණුවලින් හිත වඩපු කෙනා මැරුණොත් හදිස්සියේ, නමුත් එයාගේ ජීවිතයේ විශේෂ තැනකට යනවා කියලා මතක් කළේ බුදුහාරු බොහොම ලස්සන උපමාවකින්. ඒ කාරණාව විතරක්ම මතක් කරනවා පින්වත්නි. ඒ කාරණාව තමයි බොහොම හැඩිදැඩි කෙනෙක් ගිතෙල් පිරවපු කලයක් අරගෙන යනවා ගැඹුරු දියඹකට. ගිතෙල් හෝ තෙල් පිරිච්ච කලයක් අරගෙන, මැටි කලයක් අරගෙන යනවා කොහෙටද? ගැඹුරු දියඹකට, දිය කඩਿੱත්තකට යනවා.
දියකඩිත්තකට ගිහිල්ලා එහි ගැඹුරටම යනවා. පත්ලටම ගිහිල්ලා අර මැටි කලේ මෙයා බිඳිනවා. මැටි කලේ බිඳාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඒ කලේ තියෙන තෙල් ටික, අර ගිතෙල් ටික ජලය මත්තට ඇවිල්ලා ජලයේ හැම තැනම පැතිරලා යනවා, විශේෂත්වයකට පත් වෙනවා. හැබැයි මැටි කැබලි ටික මොකද වෙන්නේ? ඒ පා වෙන්නේ නෑ. ඒ තව තවත් පහළට 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 ගලාගෙන ගිහිල්ලා ගසාගෙන ගිහිල්ලා අර අඩියටම ගිහින් රැඳෙනවා කියලා. පින්වත්නි, විශේෂ ගාමී උපතකට ගියේ කොහොමද? කවුද? අර තෙල් ටික ජලයේ මැත්තේ රැඳෙනවා වගේ පැතිරලා යනවා වගේ ශ්‍රද්ධාව වඩපු කෙනෙක්, සීලේ යෙදිච්ච කෙනෙක්, ශ්‍රුතේ යෙදිච්ච කෙනෙක්, ඒ වගේම දම් පූජා කරපු කෙනෙක්, භාවනා වඩපු කෙනෙක්. බලන්න කොච්චර වැදගත් විග්‍රහයක් මේ මහා නාම සූත්‍ර දේශනාවෙන් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ බෞද්ධ ජීවිතය හදාගන්න උන්වහන්සේ කොයි තරම්නම් අනුශාසනාවක් මේ මහා නාම සූත්‍ර දේශනාව හරහා අපට පැහැදිලි කරනවාද කියලා. ඒක නිසා අපේ පින්නතුන් ඉතාම වැදගත් අනුශාසනාවකට, දම් දෙසුමකට බොහොම පින්වර පින්බර දායකත්වය ලබා දෙමින් අපේ පින්නතුන් සහයෝගයේ දක්වන්ට යෙදුනා. ඒක නිසා දැන් මමීට වැඩිය මේ අනුශාසනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අනුශාසනාවෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ පින්බර දායකත්වයේ ලබා දීපු බලංගොඩ වැලිගෙපොළ හේන්‍යාය පදිංචි එල්.පී. නන්දා පද්මිනී මැතිණිය ප්‍රධාන දූදරුවන්, ඥාතීන්, සහලේ පින්නතුන්, ඒ හැම කෙනෙකුම අද දවසේ ඉතාම වැදගත් පින්කමකට සහභාගී වුණා. මේ ධර්මානුශාසනාවට සම්බන්ධ වෙමින්, අතහිත දෙමින්, මේ සඳහා අනුග්‍රහය දක්වමින් මේ කටයුතු සිද්ධ කිරීම තුළ මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අරමුණු හැටියට තමන් නමින් අභාවයට පත් වෙච්චි ඥාතිවර පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්න. ඒ අතර එම්.එම්. ගුණවති මීට අවුරුදු 37කට කලින් අභාවයට පත් තමන්ගේ සෙනෙහේ බර මෞතුමිය පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට, ඒත් එක්කම බී.ඩබ්ලිව්. පීටර් පියතුමානන්ට වසර දෙකකට කලින් අභාවයට පත්වන්නට යෙදුණු සෙනෙහේ බර ආදර බර පියතුමානන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට, ජී.එම්. ජේනී මැණිකේ උපාසිකා මාතාවට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට, එල්.පී. ජේමිස් උපාසක මහතානන්ට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්නට, ඒත් එක්කම මෙම ධර්මදානය සඳහා දායකත්වයේ දුන් සියලුම ඥාතිවර හිතවත් පිරිස නමින් අභාවයට පත් සියලුවම ඥාතිවර පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්න මේ පින්ක මේ මූලික අරමුණු හැටියට නන්දාපත්මිනී මෙතිනිය ඇතුළු මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඊට අතිරේකව සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙමින් දැනට රෝගාතුරව සිටින ජී.එම්. ජයසිරිකා මෑණියන් වහන්සේට උතුම් වූ ධර්මදානය ශක්තියෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝාෂ ලැබේවා කියන මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින දූදරුවන් සියලු දෙනගේ අධ්‍යයන කටයුතු සඵල භාවයට පත්වෙන්න කියන මෙත් සහගත ප්‍රාර්ථනාව සිද්ධ කරන අතර, ඒත් එක්කම සුජීවත්ව සිටින අප සියලු දෙනාගේම ධර්ම මාර්ගයේ පූර්ණත්වයට පත්වලා යම් දවසක චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ උත්තම ධර්මානුශාසනා පින කුසලයේ හේතු පාදක වේවා කියන මෙස්සිතින් මේ ප්‍රාර්ථනාවක් පිළිගස්වගෙන අපේ පින්නතුන් තියෙන්නේ. ඒත් එක්කම සියලු දුක්ඛයන්ගෙන් එතරව ලබන උතුම් නිවනින් සැනසෙන්නටත් ධර්මදේශක ස්වාමින් වහන්සේලාට, බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු සදහැවතුනට කායික මානසික නිරෝගී භාවය ලැබේවා ලැබේවා කියන මෙන්න මේ උතුම් ප්‍රාර්ථනා ගොන්නම පාදක කරගෙනයි අද මේ උදාර ධර්මානුශාසනාව අපේ පින්නතුන් සිද්ධ කරන්නට අනුශාසකත්වය, එහෙම නැත්නම් අනුග්‍රහකත්වය, දායකත්වය ලබලා දීලා තියෙන්නේ. එහෙමනම් අපි අපේ අරමුණු වෙත යොමු වෙමින් තමන් නමින් අභාවයට පත් වෙච්ච සියලුම සදහැවතුනට, ඥාතිවර පිරිස ගැන හිතන්ට, ඒ උතුම් මෞදිමාපියාදී ඇත්තන්ට මේ පින හේතු වේවා, මේ පින ලැබේවා, මේ පින අනුමෝදන් වේවා, ඒත්තන්ගේ භවගාමී ජීවිත අර්ථවත් කෙරෙත්වා, සැපවත් වෙත්වා, උත්තම නිවනින්ම සැනසෙන්න අපේ සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ විදිහට ගාථාව කියලා පින් අනුමෝදන් කරන්නට හොඳයි. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ,
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ දේව මණ්ඩලයටත් අපි සතුටින් පින් අනුමෝදන් කරමු එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා ධම්ම පනුපූජා කර ගැනීමෙන් ලබාගත්තා වූ මේ කුසලානිසංස ධර්මයේ අංකරණ කොටගෙන මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කිසියම් වූ කාලයක සාපිපාසාදී කිසියම් වූ දුක්ඛයකට නොපැමිණ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් නිවී සැනෙහි පැමිණ වැඩවදාල උතුම් වූ අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් සුව පිණිසම පූර්වෝක්ත මළගිය ඥාති වර්ගයා ඇතුළු සැමටම හේතු වාසනා වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුත්තව සාදර සිතින් සාදු කියා පින් අනුමෝදන් විය යුත්තේය.